ලෝකේ ඉපදෙලා හැම මිනිස්සෙක්ටම මොන යම් හෝ හැකියාවක් තියෙනවා. සමහර පුද්ගලයන්ට එක හැකියාවකට වඩා තියෙන අවස්ථා අපිට දැක්කන්න පුළුවන්. ඒ වගේම මිනිසා කියලා කියන්නේ ඕනිම දෙයකට අවධානය යොමු කළොත් ඉගෙන ගන්න ඒ දේ කරන්න පුළුවන් අපූර්ව සත්‍යයක්. මිනිසාම අද අපි කතා කරන්න යන්නේ තමන්ගේ හැකියාව අපිට විශ්වාස කරන්නත් බැරි තරම් දුරට වර්ධනය කරගත් මේ සමහර නිර්මාණ කරන්නේ මිනිස්සුද කියලා හිතාගන්න බැරි තරමට නිර්මාණශීලීත්වය අතින් ගොඩක් ඉදිරියට ගියපු මිනිසුන් 8 දෙනෙක් ගැන. මේ වගේ ලස්සන වීඩියෝ හැමදාමත් බලන්න අපේ YouTube channel එක subscribe කරලා bell icon එක click කරන්න අමතක කරන්න එපා. අපේ Facebook page එකට like එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් අද අපි යමු අපේ වීඩියෝ එකට. අංකාට මායාකාර චිත්‍ර ශිල්පියා මේ වාලට දැක් ගන්න ලැබෙන්නේ ස්වභාව సౌందර්යයේ තියෙන දේවල් ඒ විදිහටම චිත්‍රයට නගන සාමාන්‍ය මිනිස්සෙක්ට මේ ඇත්ත එකක්ද බොරු එකක්ද කියලා හිතා ගන්න බැරි විදිහට ඕනිම දෙයක් චිත්‍රයට නගන්න පුළුවන් චිත්‍ර ශිල්පියෙක් චිත්‍රයට නගන සිතුවම ඉතින් මේ වාලට පේන විදිහට සාමාන්‍ය ප්‍රමාණයේ ගහක තීන් තාලේප කරලා පිටින් ඉඳන් බලන කෙනෙක්ට එතන ගහේ කොටසක් නැතුව මැදින් හිස්සලා තියෙන ආකාරයට තමයි පේන්නේ ඉතින් හිතා ගන්න පුළුවන් නේද මේ චිත්‍ර ශිල්පියාගේ වර්ණ සංකල්පය කතරම් පරිසරයට ගැලපෙනවද කියලා අංක 7 චිත්‍රාංගන බාබර් දැන් ඔයාලට දැක් ගන්න ලැබෙන්නේ ලෝකේ වර්තමානයේ ඉතාම ජනප්‍රිය වේගන යන කොණ්ඩ මොස්තර කලාව. හැබැයි මේ කලාව කොච්චර ජනප්‍රිය වුණත් හැම කෙනාටම එහෙමත් නැත්නම් අපිට කැමති සැලුම්හයකට ගිහලා කොණ්ඩේ මේ මොස්තරය කරගැනීමට හැකියාවක් නැහැ. මොකද ඔයාලට බැලූ බැල්මට පේනවා ඇතිනේ මොන වගේ වෙහෙසක්ද වෙන්නේ කියලා. හරියට අපේ ඇඟේ ටැටූ එකක් කොටනවා වගේ ඉතාමත් නෙබෑරෙදිව ඉතා අලංකාර විදිහට අපේ ඔළුවේ හිස කැස් භාවිත කරලා මේ නිර්මාණය කරන්න ලස්සන. ඒ වගේම තමන්ගේ සේවාදායකයන්ගේ හිතේ තියෙන චිත්‍රය හෝ හැඩේ ඔහුගේ ඔළුවේ අලංකාර කොණ්ඩ මොස්තරයක් විදිහට සකස් කරලා දෙන ආකාරය හරියට නිකන් අපිට කඩදාසියකින්වත් මේ තරම් ලස්සනට චිත්‍රයක් ඇඳගන්න බැරි එකේ කොණ්ඩ කපන මැෂින් එකෙන් මේ වගේ දෙයක් කොහොම කරනවද හිතාගන්න බෑ අමාරුයි නේද අංක 6 දූවිලි සිතුවම් කරන්න මේ වාලට දැක් ගන්න ලැබෙන්නේ පාරේ නවත්තලා තියෙන හොදන්නේ නැති වාහනවල එහෙමත් නැත්නම් ටිකක් වැඩිපුර දූවිලි තියෙන වාහනවල අමුතු ආකාරයට ලස්සනට ඉතාම අපූර්ව චිත්‍ර අඳින මිනිස්සේ බලන්නකෝ මේ මිනිස්යාගේ මේ දූවිලි ප්‍රයෝගී කරගෙන අඳින චිත්‍ර කොච්චර ලස්සනද අංක 5 කේක් ලොවේ රජු ඔයාලා අපි හැමෝම කේක් කන්න ආසයි ඒ වගේම එක එක හැඩයට හදපු කේක් කන්න අපි හැමෝම ගොඩක් ආසයි ඉතින් මේ ඔයාලට දැක් ගන්න ලැබෙන්නේ අපිට අවශ්‍ය ඕනෑම හැඩයකින් අපේ ශරීරයේ තියෙන කොටසක් වුණත් එහෙමත් නැත්නම් පරිසරය අපි දකින ඕනෑම වස්තුවක ඉතාම සමාන විදිහට කේක් එකක් නිර්මාණය කරලා දෙන්න පුළුවන් මහා අපූර්ව විදියේ පුද්ගලයෙක් ගැන මේ ඔයාලා දකින දර්ශන වලින්ම බලා ගන්නකෝ මේ දේවල් ඇත්ත දේවල්ද බොරු දේවල්ද කියලා හිතා ගන්න බැරි තරම් ලස්සනට ඔළුව පිස්සු වට්ටන විදිහට මේවා නිර්මාණය කළ තියෙන ආකාරය සමහර කේක් දිහා බැලුවම මේ කේක් එක කපලා කන්නේ නැතුව ලස්සනට තියාගන්න හිතෙන තරම් තාත්වික විදිහට මේ දේවල් නිර්මාණය කරේ අංක 4 රූප කියුබ් චිත්‍ර ශිල්පියා රූප කියුබ් කිව්වහම වාල්ට අපි හැමෝම දන්නවා මොකක්ද මතක් වෙන්නේ කියලා මොකද මම නම් හිතන්නේ රූප කියුබ් ගැන දන්නේ නැති ළමෙක් මේ ලෝකේ ඉන්නවා කියලා කවුරු හරි ළමෙක් එහෙම ඉන්නවා නම් ඒක පොඩ්ඩක් අහඹු සිදුවීමක් මොකද මේ රූප කියුබ් කියන කැටය කියන්නේ ලෝකේ ඉතාම ජනප්‍රිය ක්‍රීඩා උපකරණයක් වුණ නිවැරදි ඉතින් මේ දැන් කතා කරන්න යන්නේ මේ රූප කියුබ් වලින් ඉතා අපූර්ව විදිහේ නිර්මාණ කරන අපූර්ව ශිල්පියෙක් ගැන මෙයා තමගේ චිත්‍ර අඳින්න භාවිත කරන්නේ රූප කියුබ් කැට වාට විශ්වාස කරන්න පුළුවන්ද එකපාර බැරි වෙයි ඒත් වාල්ට මේ පේන සෑම මුහුණක්ම කියුබ් ගලපලා තනින් තනට තියලා නිර්මාණය කරලා තියෙනවා බලනකොට හරි පුදුමයි නේද මේ පුද්ගලයා මේ නිර්මාණය කරනවා කියලා කියන්නේ තමන්ට අවශ්‍ය රූපය හිතින් මවාගෙන ඒ අදාළ පාට ඕනි තැනට රූප කියුබ් අදාළ තැන් වලට තියලා හිතේ මැවෙන රූපේ එළියට ගන්නවා කියලා තමයි කියන්නේ ඒත් ඉතින් අපිට නම් මේ කියුබ් එක පොඩි කාලේ හරි විදිහට හදාගන්න කියලා කොච්චර කාලේ නාස්ති වුණාද අමාරු වෙටිච්ච අවස්ථාත් එමටයි අංක 3 රටාමවන සූපවේදියා ලෝකේ විවිධ දස්කම් ඇති සූපවේදීන් අපි අන්තර්ජාලය හරහා ඕනතරම් දැකලා තිනු ඒ වගේම අපේ රටෙත් මේ වගේ දෙනෙක් ඉන්නවා ඒත් මේ වාලට දැන් පෙන්වන්න යන කෙනා වාලට මීට කලින් දැකලා තියෙනද කියලා බලන්නකෝ බැලූ බැල්මට සාමාන්‍යයෙන් වේගෙන් එළවලු පළතුරු කපන සූපවේදියෙක් වගේ නේද වාලට පේන්නේ ඒත් බලන්නකෝ මෙයාගේ අතින් වේගෙන් කපලා මෙයා උඩට උස්සන දේ මොන වගේද කියලා හරියට ගත්තොත් ලස්සන රටාමවන විදියට හිමින් හිමින් මහන්සෙන් කරපු මෝස්තරයක් වගේ මාළු ලෑල්ල කපලා ගන්න විදිය තමයි මේ ලස්සනට වාලට මේ දැක් ගන්න ලැබෙන්නේ හිතා ගන්න අමාරු නේද මේ තරම් වේගෙන් මේ තරම් ලස්සන නිර්මාණයක් කරන්නේ කොහොමද කියලා අංක 2 කාන්දම් චිත්‍ර ශිල්පියා එහෙද සඳහන් කරපු සියලු දෙනා වගේ ලෝකේ අමුතු විදි භාවිතා කරලා ඉතාම අලංකාර චිත්‍ර අඳින චිත්‍ර ශිල්පියෝ වාලට දැකලා ඇති ඒත් මේ දැන් පෙන්වන්න යන කෙනා වගේ කෙනෙක් මීට කලින් දැකලා තියෙනද කියලා බලන්නකෝ මේ අපූර්ව චිත්‍ර ශිල්පියා චිත්‍ර අඳින්න භාවිතා
කරන්නේ අපි සෙල්ලමට ඉලක්කයට විදිහට භාවිතා කරන කාන්දම් වලින් සෑදු කුඩා කූරු කිහිපයක්. ඔයාලා ජීවිතේ එක සැරයක් හරි මේ වගේ විසික් කරලා ඉලක්ක ගන්න කාන්දම් කුරුළු භාවිතා කරලා ඇති. ඒ මේ වගේ චිත්‍රයක් අඳින්න පුළුවන් කියලා ඔයා දැනගෙන හිටියේ නෑනේ. හැබැයි මේක දැනගෙන හිටිය කිලත් මදි. මේකට ලොකු ඉවසීමක් වගේම ලොකු හැකියාවක් පළපුරුද්දකුත් ඕනි. අංක 1 සැන්ඩ්විච් ශිල්පියා. සැන්ඩ්විච් කියලා කියන්නේ අපි හැමෝම කන්න කැමති කෑමක්. මොකද ලෝකේ සැන්ඩ්විච් විවිධ රසවලින් විවිධ ආකාරයට නිර්මාණය කරන ඕනතරම් කෑම කඩ අපට දැක් ගන්න පුළුවන්. ඒ මේ ඔයාලට දැක් ගන්න යන්නේ Tamange ක්‍රමයට සැන්ඩ්විච් අමුතු විදියට සකස් කරලා හිතා ගන්න බැරි ආකාරයෙන් චිත්‍රයක් නිර්මාණය කරන පුද්ගලෙක්. අපි හිණකින්වත් හිතන්නේ නැති දේවල් භාවිත කරලා කරන නිර්මාණයක් නිසා මුදුම දෙගුණ තෙගුණ වෙනවා. මේ නිර්මාණ දැක්කම එකwidehatකට පොඩි දුකකුත් තියෙනවා. මොකද ටික වෙලාවක් කූඹි ඇවිල්ලා මේ ඔක්කොම කාලා ගියාම මේ ලස්සන නිර්මාණය නැති වෙනවනේ. මේ ලෝකේ කියන්නේ ඉතාම අද්විතීය අසිරිමත් දේවල් වලින් මිනිස්සුන්ගෙන් පිරුණු තැන. ඒද නිර්මාණ ටික ඔයාලා බලනකොට සමහර වෙලාවට ඒක හිතෙන්නත් ඇත. එහෙමත් නැත්නම් අපි මේ වෙනකොට මොනවද කරලා තියෙන්නේ කියලා හිතනවත් ඇති. මොකද මේ සියලු දේවල් කිසිම හොරයක් බොරුවක් නැතුව මිනිස්සු විසින්ම හුරු පුරුදු බවින් පුහුණු බවින් තමන්ගේ හැකියාව වර්ධනය කරගෙන නිර්මාණය කරපු දේවල්. ඒ නිසා මේ ගැන ඔයාලට හිතෙන දේ කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා. එහෙනම් නැවතත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙනකල් අපි ගිහින් එන්නම්. ඔබට සුබ දවසක්.